නනමු තස්ස භගවතු අරරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස සෙදැහැවත් වාසනාවන්ත හිවත්න්නේ සිරිත් පරිදි අදත් බෞද්ධ්‍ය රූපවාහිනිය ඔබ වෙත තිලින කරනු ලබන දම්මානුපසනා ධර්මසාකච්චාව සමගින් අපිමලෙසින් මොුණගැහැන්නේ. සිරිත් පරිදි අදත් ඔබ කරෙහි අප කරෙහි කරුණාවෙන් මෛත්‍රයෙන් යුක්තව ඔබට අපට පැනනගෙන දහම් ගැටලු විසඳාලන්න, සූත්‍ර සාකච්ඡාව සමගින් එක් වෙලා තමන් වහන්සේ සතුවටිනා ධර්මඥානය බෙදාදීම සඳහා අදත් වැඩම කර සිටිනෝ තලවතු ගොඩ ශ්‍ර ඥානාරාම භාවන මධ්‍යස්ථානා ධීපති ඩුබාහි ශ්‍රී ලංකාරාම භාවන මධ්‍යස්ථානා අධිපති මොරගහයින ආර්‍යසේනා සනාදිහිපති ත්‍රිපිටකා චාර්ය අභිධර්ම විශාරද කරමස්ථානාචාර්ය අතිපූජනීය මිරහවත්තේ පඥ්ඥාසිර අභිධාන එක්සත් අරාභි එමි රාජයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ කල්්‍යාන මිත්‍රයන් වහන්සේ අපේ ඉතාම ගෞරුවෙන් අපේ නායක හාමුදුරු පාදනමස්කාරපූරකු පිළිගන්න ලබනවා අද මේ ධරම සාකච්ඡාව සඳහා සැදැහැති දායකත්වය ලබාදී කටයුතු කරන්නේ. අපේ රටේ බොහොම ප්‍රමුග පිළේ සමාජසේවා සංවිධානයක් විදිහට අසරණ ජනතාවට පිළිසරණ වෙන. ඒවාගේම ඉගෙනගන්න දක්ෂතා තියන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම සඳහා. සදාචාර සංවර්ධනය සඳහා මහංගු මෙහිවරක් සිදු කරන ගුණ ජය සතුට පදනම යෝජනය කරන පන්නතුන් ඒ පදනම පින්නතුන් තමයි දායකත්වය දරා කටයුතු කරන්න විශේෂෙන්ම එම පදන මේ නිර්මාතරතුමාන් අපේ හිතවත් පින්වත් කුශිල් ගුණසේ කර මැතිතුමාන් පෙරටු කරගත්ත පින්වත් හැමෝම එකතු වෙලා සිදු කරන්න තිං කවදත්තේ ඇත්තන් මේ ධම්මානු පසනා ධර්මසාකච්චාවට ලබැදිව කටයුතු කරන බවපිදන්න මීට කලනු වැඩසටහන් කිහිප එකටම සිය දායකත්වේ ලබාදී කටයතු කර අපට මේ වෙලා විදිස හි පත්න ඉදදායක පින්නතුන්ගේ බලාපරොත්තු ප්‍රාර්ථනා සියල්ල එලෙසි මි්ටවවා කියලි පළමේෙන්ම ප්‍රාර්ථනා කර සිටිනම් අපි අපේ පා සිරිනායක හාම් දුුරුත් මත් පහුගිය දවස්වල උන්වහන්සේ ගනු ශාසකත්වෙන් ක්‍රියාත්මක වෙන ඩුබා හිස්ශ්‍රී ලංකාරාම භභාවන මධ්‍යස්ථානයහි වාර්ෂයක කටින මහාපුුණ්‍ය උත්සවයට සම්බන්ධ වෙලා වැඩම කරල දින දෙකකට පස්සේ තම අපි මේ කටිගති කිරීම මැලෙසින් සිද්ධ කරන්නේ ඉතාම උත්කර්ශවත් රමණීය කටිහින පෙන් කමක් උන්වහන්සේ තමන් ගදායකයන් මෙහයවමින් සංවිධානය කරලා තිබුණ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මහාවිහාරවංශික රාමණ්්‍ය මහානිකායේ උතුම් මහානායක මහිම පාණන් වහන්සේ එවාගේම අමරපුර ශ්‍ර ධර්ම රක්‍ෂිත මහානිකායේ තුම් මහානායක මහිම පාණන් වහන්සේ පෙරටු කරගත්ත මහා සංගරත්නය සම්භාවනීය මහා සංගරත්නයගේ වැඩමවීමෙන්ඒපින්කම ඉතාම අලංකාර විදිහට දුටුවන්නෙත්්සිත් පහන් කරවන ශ්‍රද්ධාව ජනිත වෙන විදිහට සිදුකරපු බව අපි මේ වෙලාවිදේ පින්නතුන් හැමදිනාවඩ සතුටින් සහිපත් කර සිටිමින් තමයි සාකච්ඡාව ආරම්භ කරන්නේ අපි හාදුුරණ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ දසුත්තර සූත්‍රයහි ධර්මකාරණා දහයිවා සඳහන් වෙන කොටසේ සඳහන් වෙන භාවේ තබ් ධර්ම හැටියට සැලකෙන වැඩිය යුතු ප්‍රගුණ කළ යුතු දියුණු කළ යුතු කාරණා දහයක් ගැනයි අද සාකච්ඡා කරන්න ට නියඹිතව තිබෙන්නේ අපි හාමුදුරණ මොනු අද මේ කාරණ කියනක අප චරෙහි කරුණාවේ පැහැදිලි කරද තිරුවන්සරණයි අපගේ කල්්‍යයානමිත්‍ර ගෞරෝනිීය තලල්ලේ තන්දකිති ස්වාමිින්දුරයන් වහන්ස සැබවින් මද තියන්නේ භාවේ තබ් වැඩියයුතු ධර්මකාරණ අදහයක් සාරි පුත්‍ර මහරහතන් වහන්සේ සූත දේශනා කරලා තියනවා. ඉති වැඩියුතු කාරනාදහාය හැටියට මෙතර පෙන්න්නන්නේ දස කසින ඉති ඇතර විශුද්ධි මාර්ගගේ දස කචින සඳහන් වෙන ආකාරය පොලි වෙන ශක්තියනවා නිවගේම දසුත්තර සූත්‍රය එක කසිින මණ්ඩලයක් වෙනස් වෙනවා තැතරකට හේතුව තමයි ආකාස කචිනේ. ආකාස කචිනය ස්වාමිහස තැන් අරූපාාවතර බමතලයට යන කෙනෙකුට ආකාසේ පාදක කරගන ආලෝ ආලෝකචන ආකාශ කසිනය ස්වාන්න ම හිතන දක ආකාශ කශනය දෙ දෙකේ තින්න ඔ එවන ආලෝක කචනය පාදක කරගන මට මතකෙහිටි ආකාස කමනොත් අපද ඒ කචින දෙකක් ඒක පාදක කරගන ඇතම අරෝපාවතර බබතල ඩාකාසානංචායතන බඹතලට යන්න බෑ කියලා ඇතරම විසිද්ධිවාරගේ සඳහන්න නවා ඒක තමයි මෙතන වි්‍යා කසින හැටි පෙන්න්නන්නේ කෙසේ වෙතත් අපි කසින දහය මුලින් නම් කල හිටියොත් පටවිකශනය ආපෝකසිිනය වායකචිනය තේදෝ කචිනය. ීළඟට ස්වාමන්හන්ස නීලතත්සින පීතකසින ලෝහිත කචින ඕදාත කචින ත නිල් පාට කසිනය හ පාටකචිනය රතුපාටනය සුදුපාට කසිනය. ඉළඟට ආලෝක කසිනය අවකාස කසිිනය ක සිද්ධමාර්ගය සඳහන්නනවා. දසුත්තර සූත්‍රයේ ආලෝකකසිනය වි්ඥානඥාන කසිනය කලක් න කන දහයි සඳහන් වනවා. තිහෙම නම් මේක තමයි කසින දාය හැටියට මේ ක්‍රන්ථ දෙකම සඳහන්. දැන් අපි සාකච්ඡා කරන්නේ අඇද මූලික වශයෙන් දසුතර සූත්‍රයේලී දසුත්තර සූත්‍රෙහි සඳහන් වෙන විදියට කාරණා දහය අපි හාන්තරුවෝ පහැදිලි කළා. පටහවි ආපු තේජෝවායු කසින හතරයි ට පස්සේ නේල පීත ලෝහිත ඕදාත එතන කසිනහතරයිට පස්සේ ආකා්‍ය සහ විඤ්ඥාන කියල කසින දෙකයි. තොරේ එටික තමයි දස කසිනය භාවේ තබ්බ කසින. ශුද්ධ මාගහි සඳහන් වෙන විදිහ අප හාුරෝ මන විත් පැහැදිලි කලාා පටව්‍යාපූතයේ ජෝවායෝ නීලපීත ලෝහික ඕදාත ඊට පස ආකාශ සහ ආලෝක කියන කසින විදිහෙත් තමයි ඒ දහාය එහි සඳහන් වෙන්නේ ඉතින් මෙතන මූලිකවම සඳහන් වෙන්න මේ කසින දහාය ාාවේ තබ ධර්ම හැටියට අප හඳරු වැඩිය යුතු ධර්මතා හැටියටයි දක්වලතියන්නේ එ කලින් අපි මේ කසින කියනක ගැන පොඩි විතරක්රගත් හො දයිනදම අප හැන මේ වචන තේරුම කසින කියන තර කසින කියන වචනය තේරුම තමයි සියල්ල කියෙක ඒහමයි දත්තරම් පටවිි කසිනය ගත්තහම දැන්නේ කචනෙන් කෙරෙන්න්න තකෙන පුංචි කසින මණඩලයකෙන් මුළු පොලෝතලේම මේ පට විපොඩ මේ තදගතිය තමයි දකින්න හමයි. සමාධිය දියම් කලා දියුණ කලති තරම කසින කියනවචනය නන් තේරුම සියල්ල. ඇබේ තවත්ත සමහර්තැංවල තියවා නෙමිත්තට කියනවා කියලා එහම කසින නම් කසින නෙමිත්තේ ැන පේකන අරමුණු කරගන්න හ. එනිසා ේදේ ර්ථ දෙකෙන්ම ගත්තත් මේකට ජාණයක්වෙෙනනෑ මොකද පටවි කසිනේ අපි පොංචි කසින මණ්ඩලයක් කදාගෙන පතුරෝලා පතුරෝලා ම ලෝකයේ පටවිාතුක් කැටින් දකින්නේ. ඒ අනුව කල්පනා කළ බනපුත් සියල්ල කියෙනෙක එක හොඳ පිළ තුරක්. අපි හැන්ද මේ කසින භාවනා කිය දස කසින කියනයක මේ අපි දන්නවා සමත භාවනා කර්මස්ථාන හතලිහක් මූලිකෝ තියනවා ඒ සමත භාවනා කනම ස්ථානට දස අනුස්සති දස අසුබභ දස කසින ආදී වශයෙන් සඳහන්ගනතන. මෙතන මේ සමත භාවනාවක්ී දිහට දස කසිනයක් දක්වල තියනො පිහන්දරල. එතකට මූලිකෝම කසින භාවනාව සිදු කිරීමින් ඇති ප්‍රයෝජනයම කක් දැන් අපිට කියනකුට බැරිද බුද්ධානුස්සති මෛත්‍රී වගේ භාවනාවක් කරන්න ඇයි ඒවාගේ වතයදමි කසින භාවනාවගේ දෙයක් දීලතිය ඇතරම් සාමන්හස දැන් ආනාපාන සතිය ත් ති ප්‍රධාන භාවනාවනි තත්තර එක සමත වසයමුත් වඩඩ පුළුවන් පසනවසේමු තානාපාන්සති වඩන්න පුළුවන් එතකොට ස්වාමනස දැන් ආනාපානසතියේ සමත විපස්සනා දෙක වෙන් කර ගන්නේ ඇත්තටම අපේ මනුස දැන්තේරේෙනව ස්වාමිනාාව දැන් හුසම ගන්නවා හෙලෙනවා මනසට දැන්නවා ඒම ඒක තමයි සාමත්තය එම වීළඟට වදින තැන දැන්වේ නාචි කාග්‍රය අරබුණු කරන තෙන්ට හිත තියාගෙන එතන නැත පපසනාව ම එතකොට මෙන්න මේ දෙ ඇතරම සමත විපස්සනා හැටියට අපි ඒක බෙදා ගඩ පුොළුවන් එතකොට දැන් ඇත්තවස්සේම්ම අපේ ස්වාමන්හත් ඇහවේ ඇයි මේ බුද්ධානුස්සති මේ වගේ අසුභ ඉරඟට ආනාපානසති වගේ කර්මත්තා නැති එද්දී මේ අසුභ මේසින භාවනා දේශනා කරේ කියන ඇතරදැ කෙනෙකුට ආනාපානසතියෙන් දිහාන උපදවන්න බැරිනක් දැ ඇතරවන් එහෙම හලතියනවා දන්නවා සමාරුන්ට යහුස්මරැල්ල හරියන්නෙම නැති ඇයින්න එහෙම කුස්මරැල්ල මොනවිදිීරව හැබැ ඉතා වහාම සහරලාට කසින භාවගුණඩටෙන්ඩ පුළුවන්මතියෙනවා යන්න ඒවාගේ ඇනත් ැතින් දැ මේ එකම මාර්ගයේ නං අතධයක් දේශනා කරන්න වනත් ෑන භාගතුන් වහස එකඒක චරිතානුව තමයි ඇත්තර මේ කසින භාවනාව දේශනා කලතියන් මේ විදිරෙක ුද්දංා දැන්හ අපි බුද්ධා නුස්සති වගේ භාවනාව ගත්ත අපේ හාදරන්නේ බුදුගුණ මෙෙහි කරඩවෙනවනි දැඟකේ බුද්ධා නුස්සති ශ්‍රද්ධාව වැඩෙන විදිට බුද්ා නුස්සති කරන්න නම් බුදුගුණ යි බුදු හමුදුරන්ට අරහන් කියන්න ඇඒ සම්මා සම්බුද් කියන්නේ ආදී වශෙන් ගුණය මැනිහි කරනකොට හිත ගොඩක්ඒ අරමුණු පස්සේ ගමන් කරන වැඩි එතකොට දැන් කසින භාවනාව කියලකි වහම එහෙම ගොඩක් දෙවල් හිතන්න එක කාරණයක් විතරයි කල්පනාවට ගන්නස දැන් එක හොට තැන දැන් ඇතරම දැන්න්නේ භාවනාවට ස අබුද්ධෝ පාධ කාලේ පිළිබඳව ටික් මචිල්ලිම් බාලකොට ඕන ම අරමුණක් වහන්ද භාවනාවට ක්ඩ පුළුව එහෙම අපට දැ දැන් ඒක හොදර තේරෙන මොකක් හරි දිහා එක දෙයක් කරමුණු කරගෙන අපි ඒකම දක්කිනකට දැන් බුදුරජාණන් වහන්සේ අපි කොයි පැත්තටත් රාගදේසාධි කිසිම පැත්තකට අන්ඩ නොදීඋන්හන්සේ අරබුණු අරමුණ න දේශනා කල තියන හෙම කසමකා සසටිස් කරමත්තාන්න තුළම තියෙන දැන් අරමුණු ර ඒකන් තේරෙන අපට බුදධෝපාද කාලෙට ගිහම මොන හරි අරබුණක් කල්ලගම තම. ගොල හිත එක්ැන් කල තිය මොනව හරි අරමුණ කල්ල ගන්න හරි මේ මංිකැක් රා දේශවලට ඇලීම් ගැටීමන්න නැති අරුණ හෙමයි එකොට දැන්ග බදුරජණන් වහන්සේ ඇත්තට මහාකරුණාවෙන් අපට ඒ කිසිම පැත්තකට ඇලීම් ගැටීම්වලට නොයයට සිත එක තැන සතිය පිහිටුුවන්න පුළුවන් අරමුණ අපට පැහැදිලියුම සරුවච්‍ය තාඥාාවෙන්දකලා දෙසනා කරලා තියනවා ඒ ඉතින් ස්වාම අර සමත ආනාපාන සතිය වගේ භාවනාවක්හරියන් නැති කෙනෙකුට සමහරඩාවට කසින භාවනාවෙන් භාවනාව හදාගන්න පුළුවන්ගවත්තා එයිනෝ. දිහාන් උපද වන්නත් ඇතරම ලේසි තියනිසා කසින භාවනාව තතාගතැන් වහසේ දේශනා කරන්න ඇති ඇ එම හරියට බැලූත් අපිහන්නේි හැඳරු පැහැදිරි කලා වගේම දැන් මේ දසවිද කසින කියන මේ කසින කාරණවල ෞද්ධ වරූපයක් පේ නහ බද්ධ සරප ඇතට හස්මරැල්ලත් බෞද්ධනවේ නහෙමයිතින් ඇතර මේක දහුස් මරල්ලක් කියනව තියෙනදයක් එහම එතකොට ඒ අනු බලක්ට බෞද්ධ ස්රූපයක් ඇත්‍රම එකත් හොට තැක් එහමනෑ ස්රූපයක් ද අපි අනුස්සති භාාවනනාගත්තොත් මූලික බුද්ධානු සති දම්මානුසති සගානුසති ඒසන්නේ තමයි බෞද්ධ ස්වරූපතියේ ති නිදක. ුල් භාවනහම ග අනික්්‍ය සංඥාව හරි මුකුත්ම න අනි සඥාව බද්ධ විර අ අි බෞදධයන්ගේ විහ අසු බෞද්ගේ වි එතුක ඒවාගේ ගත්ත හම අපි මේක මේ අපේ භාවනා කියලා අල්ලගන්න ඕන මේක බුද හැම පොදු විශ්වේවාසය කරන මේ හැම සත්වයකොට මූලිකව මනු්‍යයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට පුරුදු කරන්න පුළුවන් වෙන විදිහෙහි කරමස්ථාන තමයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන. එතකොට මූලිකවගත් ොත්දැ සමත භාවනාවකදී අපිට සමත භාවනාව ඉන්ද්‍රී ධරම වැඩන විදිහත් පුරුදු කරන්න පුුවන් අපියන්ද්‍රණ සදධාව වැඩන දිහයට දියුණු කරන්න පුළුවන් සමාදයේ වැඩින විදිහට දියුණු කරන්න පුළුවන්. ැ ුද්ා ුස්සතියේ සදධහාවැඩෙන විදිහර දියුණ කරන බදුගුණ හිතන්නවතන්න. දැන් සමාධීවැඩෙන විදියට ගත්තොත් බුදුගුණල ගොඩා හිතන්නය නැත එක ගුණයක් කරන්න හරි. ඒක තමයි කාරණි දැඟපි. ඒ බුදුගුණ පිළිබඳ අරහංගුණේ සම්මර්ෂනයක් කනකට තමයිවාහි බුදුරජන්හස මෙහෙම දෙක් මකිල සද්දාහ දට වැඩෙන් වැඩෙන් ඇ ඒ තුලින් සමාධී ඇති කරගන්න අපේ ස්වන්හන්ස ිදු එක් ගුණයක් කරගන ැකින් හොඳද තේරෙනවා මේකමට හාන කියන එක වැල්වටආරමක් වඩ බැබ එක බොහොම සළු අරමනක් අරගම ද මේ කචින භාවනාවලින් තේරෙනවා අන සියලුම පිළිකුල් භාවනාවලින් තේරෙනවා හැම එකකිම තේරෙන්නේ කමට හන පුංචි වඩෝන කමට හාන වැල්වට ආරමක් වුණොත් හිත කරි සංකරණ හිතටක දරාග නමාරු එහම පොංචරමනක් අල්ලගෙන තමයි එක මටහන සංකීන්න වෙන තරමට සමාධී රස් පමාාවෙන පමාාවෙනවා පැ කමටහන කෙටිවෙන තරමට සමාදී වෙනවා එතකොට දැන් බුදුගුණාඋනත් ඕනෝට වැඩිය හිතන්නේ යාම තුළ අර සමාධ මත් හිත කියන එක හමාවෙන්න පුළුවන්. එනිසා මූලිකව බුදුගුණ අරහ ගනේ ගත අරහන් 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 කියලා ආදී වශයෙන් මෙනෙහි කරනකොට ඉක්මනට හිත සමාධිවත් අර ඉක්මනට හිත සමාධිමත් කරගැනීමට උපකාරවෙන විදිහේ ක්‍රමවේ ධතීතයන්දලා භාවිතා කරපු ක්‍රමවේදවේ හැකි නේද මේන භාව මම භාවිත පුරුද්ධක්තියෙන්ටත් ඕන අනත්තක මේ කසින භාවනාව වඩන්ඩ අපේ පැරණ ආචාරෙන්න් වහන්සේලාගේ මතය තමයි කන භාවන වඩන්න අර චතු ආරක්කා කියන මේ ඇත්තටම බුද්ධානුස්සති මෛත්‍රය ආසුභ මරණ සත්‍යය මේගේ භාාවන හද පුරුදු කරලා තියෙන් ටෝ මේ භහන පුරදු කරලති බිච්ච කෙනනට කශසිනක්ම අල්ලගට ලේසිේ දෙ එකක පාරම කසිනෙම වඩන්න්න සහරෝ දැම මේ කසිනයක නහනවා මේක කහමරි වරල පෙන්න්නන්නම් කියලා සමහරලාට මේ කසින වලන්න ලොකු අමාරු වැටනවා ඒ ලොකෝ අමාරුකම මොනගේ අදහසදද පහඳදැ සාමාන්‍ය. අපි දන්නවා මේ ගුරු උපදේශ රහිතව කවුරු හරි කෙනෙක් භාවනා කරන්න ගිහාම මානසික උන්මත්තක භාවේයට පවා පැමිණ හැකි හාාව තියන නේද කට මේ අතරම් ශංතයයක් අප වගේ කතා අතරම් ොහොම මෙවා අප පැහදිලි කරන්න ෝ හෙමයි දෙැන්න මේ සහරලාට මේවා හල සමහරු කසින පැත්තරවත් ඇන්නනතිෙන්ඩක් පුළුවන් එහමමුකද එහෙම එකක් මේ භාන බුදුරජණන්ති දේශනා කරලා තියන්නේ ඇත්තරම කෙනෙකුට මේකින් සැනසිල්ලක් යහපතක් ඒකාන්තේම දිහාන උපද වන්න පුළුවන් අස්්ට සමාපති ලෞකික සමාධී සියල්ලට මේයන්න පුළුවන් කසිනවලින් එහෙම හැබැයි ගුරු උපදේශ කියනෙ අත්‍යවශ්‍යයි ගරෝරුන්ගේ උපදේශයක් රහිතව කසිනමන්ලයක් කදාගෙන තමන් පොතෙන් පතිෙන් බලලා තමන්ටෙන් අධදැකීම් කිසිම කෙනෙකුට ප්‍රකාත කරන්න නැතුව තමන් ඒ ඔස් සේගියුවොත් ඇත්තටම මංහලතින් අපේ ඔය යෝගස්ම සංස්ථායි පවා පැරණි ස්වාමන් වහන්සේලා හිතුවක් කාරකමට ඔය කසින මණ්ඩ තමන් වඩන්න ග යෑම තුළ උමුතු භහමට පත්වල තිය සමහර අපහ මට මතකයි මම බෝලොවත්ත වජරරාමාරණනිශේනාසනය වැඩඉන්නකුට මේ උද කලාව භාවනා කරපයැන මේ භික්‍ෂූඋන්වහන්සේලාගේ ඇසුරක් නැතු තනී ඇතහ මේ කුටිවල සැලෑ විතනිවෙල භාවනා කරපු හාමුදුරුවරු මංහිතන තමම් හිතලා ගුරුපදේශන ඇතු භාවනා කිරීම ප්‍රතිඵලයක් කියන පුළුවන් මේ භික්‍ෂූන් වහන්සේලා අතරටැවිලෝ මේ මානසික උන්මත්තක භාවයක් කරම කිසියම් මානසික පීඩාවක් ලැබ් එන්න නැති මේ මල් ගස් දිහා බලල මේ දෙවියූ ඇවිල්ලබේ මේ මේ හැම මලකම දෙවියෝ ඉන්නවා ආදී වශෙන් එහෙම කිය කියාගේ ස්වාමන්හස කෙනෙක් පස්සේ මේ හම්බන්දට පැත්තේ ප්‍රකට අරන්නේයකදී එල්ලිලා මරණයට පත්වුණා මේ භාවනා යෝගිම හිටපු එහෙම සේදි විහානි කරගනින් වලට පවා පෙළඹෙනව සමහරුවේ දැන් ඇතරම් සහන්ස දැන් අපිතන්ද රණයක් ස්පතු කරන්නඩ ඕන ද මේ මොන භාවනාව කරඩත් ජවේකේ ආරණනිවාන්සී වෙන එක කිසින් ප්‍රඥයක් නැහම. රුක්ෂූලේක යනක හරිම වටි ොකින් විවේකේ කියන එක හොද කලාව කියන එක භාවනාවට වැද්දගත්ම පූරකෘති හම කද දැන්ගේ බුදුරජණන්සේ මේ හැමකර්මත්තානයක්ම වගේ. දෙේනා කරන්න කලින් උන් හන්තේ වවාාරන අරඥ ගතවා රුක් මල ගතවා සුඥාර ගතව ආනා පන්සදි සචි පට්ටානද මෙහමේකේද මුන්වහන්තේ වදාරනවා ඒක දිගුණු කරන්නනම් මෙන්නම වේ හදා ගණ්ඩෝන් ඒම අප හ ඒක දමමට ද සමහර? ස්සල්ලම හදාගන්න ඕන විවේකේද දැනුමද අපිහන්රට ඉස්ල්ම ගුරු ඇසරක් දනමතම හදාගන්න කද සමහරුව දැනුම හදාගන්න නැතු විවේක හග ල තමන් වෙන මනව භගකටයන එහෙමයි දෙදෙමනේ දන පම භවනාවට යොම වෙන කෙන හොඳ ගුරු ඇසුරක්ල බාගන හොද කලාතනක් ගුරුවරයා ඉන්න ආසන්නන්නේ හොද කලාතනක් ප්‍රශ්නයක් දැනරපී අර තුනු බුදු සසුන ගැන සඳහන් කරනකොට තියෙනවන පැන්නේ පර්‍යාපති ශාසනය ප්‍රතිපත්තිස ප්‍රතිවේද පරයාාතිී කෙකන මිත්‍රපිටක බුද් වචනය ුදු හන්දුරන්ගේ ධර්මය ඒ ධර්මය ඉසල් ඉගෙන ගණ්ඩෝන ඊට පන්සේ ඒ ධර්මය තමගේ ජීවිතයට ගලපාගන්නක දෙවනි ප්‍රතිපත්තිය නො එතුකො ධර්මය ගෙනගැනීමක් නැතුව ධර්මයක් න්නේ නැතුව ධර්ම ප්‍රායෝග කරන්න බැදන්න හැබ භාවනාවක් ඉගෙනගන්න නතු කොම වඩන් වඩන්න පුළුවන්කමක් නෑතරන දැන් වෙනයක් දන්නතු වනි ආරක්ෂා කරන්න බැ අන්නේ වගේ ධර්මය දන්නත්වක කරන්න බෑ හැබැයි අර හොද කලාව කියනෙ ක හදාගන්නක වටිනම හැබයි හොදලාවට කලින් අපි වහන්සේක මතු කර පිකත්හොදයි ගුරු ඇසුරක් ලබාගන ගුරුවරයා කිය මටමටද ගුරුවරයට තේරුණොත් මෙයා හොද කලාවින්නට වඩා මාලංග වඩ මේ සු ාරෙක් ට මාලාගගේෙන්ද කරන හ ු ගන්නන්න්න ඕන කියලා ගුරුවර තරණෙක නොනක් ඒවාගේ දැනකඉන්නක හොඳයි එහමර පිරිවෙේස් පුරාගෙන ඉන්න කාලයක් තියෙන වනේ දෙදහර උප සම්පදා ස්වාීන් වහන්සේ නමක් වුණන උප සම්පදා කරපු ගමම පටය හ ව දුර සුරහි ගරුව තුරයි ට න් ෝටන ෝ ති අතරම මේඒ අවරුදු පහහිදි ගරුවරයා මේකට ප්‍රසාදයක් ඇතුන්න වරුත් දහකඩ යින්ත හයදවත් මෙයාමේ තනන් ගෙලමර සුරේ ඉඳගම කද කරන්න තියන ගැන ගැනීම ඉලට වත් පිළිවෙත් ගරුවරයත් සම කතා බහ කරන්න විදි දායිකොත්ක කතා බා කන්නවිදිය ඉලට මෙහැසිරන වි ළට විශේෙන් ගරුවරයට පේවට මේ කෙ ගත්. කෙස් ගති තියෙනවට ගරෝරය තරන්ග වන්න මෙයා මාජ ගියොත් මෙයා කොදැට හරිගොත් යා ලොක මාරුවැට ටනවා තිේනිසා ගරුවරයා තීරණය කරනකම් යන්න පුලුවන්ක මක් නෑ. ඒේ හැම එකකින්ම තේරෙන් මේ ගුරු ඇසුර කියනක ගිහි පැවිදි දෙපක්සේටම අද භාවනා කරනයට මේ කත්‍ය වච දයක්කඇතර ද මෛත්‍රී භාවන බද්ධානුස්සතිය ඒ වගේ භාවනා ආනාපාසති වනත් තෙම තමන්ට පුළුවන්ගට හමියින් භාවනා කනෙක් වටිනවා හැබැයි. භාවනා වැඩට සටහන කරකිලක් හොන්ද ගුරුවරය භාවනා කරලා පලපුරුදු ගුරුවරෙක් ආස්ශ්‍රය කරගෙන භාවනා කිරීම දෙ විශේෂෙන් මේ කසින භහාවනාවරට එහෙමනම් එහෙමඒ භාවනා වඩලා පලපුරුදු කර්මත්තානාචාර්වරයෙක් යට දෙයමයි ඇත්තට මේ භාවනා කරන්න ෝ එහම එතොට දැන් ගුර ඇසුරක් දියබිලා අපිහිතම් ගුරුවරයගින් භාවනා විගෙන ගත්ත කියලා ඒ ඉගෙනගෙන යම් කාලයකද ගුරුවරයා අත හැරල දාලා විවේකය සොයාගෙන ඒක චාරීව හුද කලාව වාසය කරනමින් භාවනා කරනවා. ඒ කරන අතර තුරේදී යම් කිසි මානසික පසු බෑමකට ලක් වෙන්න පුළුවන්ද ඔහුන් දැන් ස්වාන්හන්ස ඒක දැන් ගුරුවරයා සෑහිමකට පත්වනොත් එවෙනි අය භහාවනාවිදව නමට පපස්සනාව ලඩ්ඩක් පුලොන් සමතත්ත හුද හලෙගින්න්න. තියව නම තනින් ගිල්ල හො කලාවේ තැනක භහාවනා කරන්න පුළුවන් කියලා ගරුවර අනම කරට පස්සේ බොහෝසේ. එහම තත්වට වැටන හරි අඩුයි ඇහමයි ඇටි අතරම දෙ මේ හිතේ සුභාවිශහන්ස නිවා දනකම්ම කෙලෙස් ගති ඇතුළට ටනෙනව ඒවා ගවස්ථාවලදී හොද කලා ඉඩගිහිල්ල සමහර වෙලාවට අපි ස්වාමන්හන්සේ වනත් මම නත් මෙ සඟ පිසක් වටකරගෙන න්න කියලා කිය අපිට පුදුම රැවරන ආක්ෂාව පුදු රක්ෂාව දපපු හොද කලාවෙනවා කියන්න අද කාලෙත් එෙක් අද කාල විදාකාලෙත්තෙක් වනත් විනි පිටික තියෙනක කතා දක්කහම තේරෙනවා. උද කලාාව කියල කියැන්න බ්‍රක්්මතරයාාවට ලොක හනයක් වන්නඩක් පුළුව හොලවා හම ගෙන්ෙන් ඉදරක ුුණට පිහැනි ලමෙක් ඉදරම්ම ඉතාත්තයි අනිත් සහෝදර සෞදරයේ එක කතා කරලා බොහම සුහදශීලීව විනෝධීෙන් සතුටෙන් ඉන්නකට අවුලක් ප්‍රශ්යක් නැති වන්නපුල නමුත තව සමහර විනෝනේ කාමරටම වෙල දොරහර වහගෙනබාහිර සමාජිතයක කතාහ කරන්නම නැතුව. එහෙම හුද කලාවෙල හම ඉන්නයි. ඒවාගේ බොහම ඉක්වට මේ ඩිප්‍රේෂන් වලට වෙන ව මාස කාතීට පත්තන සබහ වැඩ හැදිල ඇත්ත ඒගේ කාමරක බිතිහතරකට වට වෙලා මොනවා හිතවද මොන විදේ මනෝවාභාව අත්තයනති ලිට තර න හම. ඇත්තරම කෙනෙක් හඳනා ගන්න තින හොඳම මේක තමයි ොඩ කතා බහ කිරීම තුලින් ඇහම දිිය කතා ඕන තෝනට වඩා වශචනෙන් න කතා බහ කරල ඉන්දෝන. එහෙම නැතුව අන්තික ස්වාත් මේ ප්‍රතිපත්ති බුරුවට ඔළුවට ගන්නක ලොකුම ප්‍රශ්නය එහම ඒ අපි හොඳර තේරුම්ගඩඕන මේ ප්‍රතිපත්ති කියනේවා ඇඟට නොදැනි කරන්නොම අං්‍යතාන ීට කලනුත්මක මතක් කල තිනවා කිසිම ප්‍රතිපත්යක් ප්‍රතිපත්ති අල්පේචතාවේ තියෙන්නුන අද වෙලා තියෙන්න්නේ කිසිීම ප්‍රතිපත්ති අල්පේචතාවයක් නෑ තමන් නිකං භාවනා කරනවා කියල පෙන්න්නඩ ඒ කර්මත්තාන දෙන ස්වාමන් අහතුල කීපන අම ෙනම් අපට ඉල්ල කියෙනවා අත් ඉති ඒ වගේ ලොකූ දේවල් කතා කරන ඒකාර මුොඳදට තේරෙන මොක ද අපිටත්ව හ ලාහලා හම දැන්ගති කෙනෙක් කියයන් දෙනකුට තේරෙන දැ මේ මොන අදහසින්දුමික කියන්නේ කියීම එතකොට දැක් සාමාන්‍ය ප්‍රතිපත්න අල්පේචතාව කෙනෙ හරි වැද ගත්ම මීට කලින් කිය ලැතිමි අර මිහින් තලේ අජයයිමල්ලි දෙන්නම පැවිදි වෙලා හිටියා ඉතින් ඇත්තරම අයජයි මල්ලි දෙන්න එස්ස ජ මහන වඕන පසේ මල්ලි මහන වනා ඉතිං ඒකාල මිහින් තලේ සඟ පිරිස වැඩ හි තලන නිිසාන සිතුර පව ඉතින් නාක සමන් හන්සිකද අයජයි මල්ලි දැ කුටි නෑ එනිසා එක කුටේ ඉඩක අජයදැන් ඇඳට මල්ලි බිීම මොකක් හරිදාගෙන සැත පිලාන්න මේ අජ්‍ය හාමුදුරු දොතහංග දහරී කෙනෙක් කියන්නේ නේ සජ්ජිකාන්ගේ පුරනු ති ජය හාම්දුරු ැඟෙති ඉල්වෙනකං පාරයන්කිගේ හගන ඇදේ වාඩි වෙලා බහ වනා කරනු නිදදාගන්න ඉරියව තු වනයි පාච්චි කරයි විදිල්ලක් එකටවා ටිකල් ලොකු විදිල්ලක් එකොට ල්ලි දැක් ඔය තමන්ගේ අ හාමුදුරුවම ඇදෙ වාඩි වෙලායින්න මල්ලිත් මේ දුතාහංග පිළිබඳව යම්කිසි පොට අවබෝධය ඇතිබුණා මල්ලි තමන්ගේ සහෝදර යන මල්ලි හව්වා ඔබහන්සේ දුතහංග පපුරුවක්ද මේ සජ්ජිකාන්ග වඩනු වඩනවද එවලෙම උන්වහන්සේ සැතපුුණ එ වහසේ දුතහගේ කැඩවා අනොත් තමන්ගේ මල්ලිට කිවෙන මන් දුතුතාංග ාරීක හතර එහෙම නැතුව නිකං අර නිකං ඇගෙන්ඩ අපි මෙහෙමයි අපි මෙහෙම අපි අත්තන භාවනා කන වූවා අන්න කර කෙලෙස්. ඒක හුද්ටම තේරුම් ගන්නඩ ඇගට නොදැනීම තමයි මේ ප්‍රතිපත්ති පුරන්්ඩෝන මොකද බෝඩ්ධදාගන ප්‍රසිද්ධ කරගෙන කරන කිසිීමක් කෙනෙකුට අන්තිමට භාවනාව ආරගිල්ල නෑ තියනිසා දැම් බලන්න ප්‍රතිපත්ති අල්පේ අපිනික අල්පේචතාවයකි වවාහම සැහැල්ලු පවත්න උපබෝග පරිභෝග සම්බන්ධවවි තරක්හිත නොනමුත් විශේෂයෙන්ම ධර්ණය කරාය යෝගාවචරය තමන්ගේ ප්‍රතිපත්ති ගැන පුළුවන්තරංල් පේච්ච ෙන්ඩෝන සහරල්ලට සහර ස්වාමන් වහන්සේෙන තමන්ගේ තුතුහඟග දාරි. තමන් තුන්සිවරෙන්ජී වත්යන්නේ දැන් අනි සිවරුත්තුනට වඩා පොඩ්ඩ පාවිච්චි කරන ස්වාමන් වහසේ මදධදිහ බලන්නකම් පාජික විච්ච ික්වත් දහ බලවා එකයන මොක දර මන්ගේ ප්‍රපත්තියෙකුන් හන්තික වරද කත්න එකෙන්ටිකක් උමුත් වෙලලාඇ අමුත් උසස් පහවයක් තමන්ම එඒතාග නේගල්ලු. ගේ හැති අපි නම්ේ ම නමේ බුද්ධසාහසරෙන් උපරම පල ප්‍රෝජන ගන්නව කෙ කටලුත් කියනවා. තිහෙම ඒ හැඩයි සමහට සරු අර පාච් කර ික්තුවට වඩා කෙස් අඩුවෙලා ඒ භික්තුවුවට තායික්මනෙ නිවන්තකිට තවත්ාව ලබ නිසාක බොහම කල්පනාවෙන් ගහි පැවිදි දෙපක් සේම කළයුතු දෙයක්. එතකොට දැ පිහන්නේ අපිසිතම දැන් ගුරු ඇසුර ලබාගෙන ස්වාමීන් වහන්සේ නමක් භාවනාවතිගෙන ගෙන. වනගත වෙලා හුද කලාවාසිෙන් භාවනාවී ය දෙනවා තැම් භාවනාව ඉගෙනගන්නව වගේ ම අපි හාදරේ භාාවන වියදන්න කොටත් ප්‍රායෝගික ගැටිලුවන්ති වෙනවනි එතකට දැන් භාවනා පුහුණු කරන කාලසීමාවිදි මොකද දැ ඉගෙනගන්න තැන පරිසරයනෙවේ තියන්නේ කු කරණ්ිග පුරුදු කරන්න ගෙන ය තියන තැන තන පරිි සම්පන වෙනස්. එතතුොටඒ ඇසුරෙන් ලැබන අදකන් වෙනස් වෙන්න පුළුවන්. එතර එහෙම අවස්ථාවකදී වනගත් වනේ මෙෙන්දගෙන තමන්ට හිතෙන හිතන එක පුරුදු කරන එකද හොඳ එම නැත්තං එවා අවස්ථාවලද එක නවත්තලෝ නැවත ආචාරවරයාල වෙතට පැමිණිලා සාකච්චා කර මෙට මේ ගේ අද හිටික් මලව දැම්ම මොකද කරන්න ඕන කියල විමසල කරනයකද හොඳ ඇතු අර උදකලාව තමන්ට හිතරද කරන ශමන් වහන්සේ යහම ප්‍රශ්නිතිතක මට එක පාර මතක්ුණ මේගේ සූත්‍රේ. එහෙමයි ඇතන දැ බලන්න මේගේ හාමුදුර බුදුජණාහ සතික හිටිය. මේගේ හාමුදුරුවන්ට පින්ඩ පාති ිල්ලනට අපති ිච් ාාවනයක් දක තන භාව කරන්න න. බුදුරජණන් වහන්ේ අවසරල්ල න් ස්වාවිී මටමිතේට අන් දෙදන්න මටම තන හරිම වේක තැන බුදුරජන්ත අන්ඩ පාකිෝ තුන් අතක්ම ප්‍රතිකියප කළලා හුද කලාව අන්ඩ භාගතුන් වහන්සෙන මක් මහාකාරුණකයන් වහන්සන මක් ලෝ පහල වෙන්නේම අන්නයට චතුරාර් සතය අවබෝධ කරලද. හ යන්න්න හතරෙන තාව කිෙනට අහන යන්ඩ බෝන ජන්නකිවව ඉතින් මේගී හාමුදුරගල්ල භාවනාව පටන් ගත්තා ඇතර මේගී හාමුදුරු ස්‍රද්ධාවෙන් නිවන් දකින්න මහන චකනේ ඉතින් ද මේගේ හාදුරු තන්යෙන් හොඳ කලා භාවනා කරන්න පටන් ගත්ත පරණ දවල් ගලාගෙන නයි කැන්නේ තමන්ගේ හිත රාගෙන් වෙහලගිය දේශයෙන් ටිකවෙලාකට බරිත වනා දැ මේ හාමුදුර හොඳට බය වනා මටමොකද මේ උන පහ දෝගෙන බුදුරජාන්ත ළඟටාව බුදුරජාන්සලට ඇවිල්ල කිවන්නේ භහන්ගතුරන්ද මට මාර වැඩක් වුණේ මං මේ මේ විදිහයට කිසිම දෙයක් එහෙම අප එක්සා කරේනෑ මන් නිවන්දකින්නමයි භාවනා කලේ නමුත් මට මෙහෙම දෙයක් වුණා බුදුරජාණන් වහන්සේ වෙලා වදාල මේ ගිය මේ නිවන්ද කිනවා කියන එක ආවට ගියට කරන්න පුල එකක් නෙවී එට කරුණු පහක මෝරන්ඩ ඕන කිව කරු පහ ේ හ ්‍රශනයට හො ැලපෙනනවා. න්ති දා කල් යාන තට සපතිය රඩ න් තෙකට මේ හොද කලාවේ කියල්ල තමන්ට ති ෙතන දෙේවල් කරන්න ෑහම. ඊළඟට සීලය හොඳට පරිපූරණ ඩෝ. ඊළඟට දසකතා වස්තුව සම්පූර්ණ ඩෝන වීරිය සම්පූර්ණ කර ඕන ්‍රඥාව සම්පූර්ණ ඩෝ. මේමක ටික ි ිකටික මරපු කෙනකොට තම රගගේ නතික කරන්න පුලන්නන් දේ නතික කරන්න පුලුවන්. මුලාව නතික කරන්න පුළුවන් වලාගට විික්ෂිත භාව නතිකරන්න පුුවන් එහෙම අපේ සාමින්නාත හොද කලාවේ භාවනාව යම්කදිකෙන ගෙනගෙන හොද කලාවේ ගහිල්ල ඇත වන එකටකඉල්ලා තමන්ට හිතෙන හිතෙන දේ කරන ඇත්තරම ගොඩක් මේ ය ඉන්න පිස්සුනවන ගැන්නමහි මාංසික ආතතිය හැතු නැතුවට හැබැයි ඔය කතාකන්නකට තේෙන තමන්ට හිතෙන හිතෙන දේදම කරන්නවාල්ලා. ට නිසා එහමනේ ගුර ඇතුරක් බදුරජණන් වහන්සේ පවා තමන් වහන්සේ ළඟ ඉඳගන මෙන්න මේක වඩන්ඩකල් තම මේග හාතුරට කිවේ දැංඟර ගුරු ඇසුරක් නැතුව යම් යම්කාරණ තමන් ඉගෙනගෙන ඊට පස්සේ හිතන හිතන ඒව කියලා අන්තිමේදී කියපුඒවා වරද්ධගෙන සමාව ගන්න ඇති නොද කල නදහම තයි ඉති ඒක අත සමාව ගන්නේ හතමානිත්වේ එම ගණ්ඩ වෙනවනේ හ න ජීවත්වෙන්න්න බෑසා සමාව ගන්න අවත්තා තමයි අපට පේන්නේ හමයි ඉති කොහමහර ඇත්තටම මේ ගුරු ඇසුර කියනෙ කන එක දැ සාමාන්‍ය භාවනාව පැත්තකින් තිබස්වා වහස ම හොදට මේ බලලා තියෙනවා හොඳ ගුරු ඇසුරකින් පැබ් ජීවිතය යම්කි මට්ටම ටාපු අයයි ගරුවරු නැතු එක පාරම හතුපි පෙනවාගේ තමන් හොතට බොම දක්ෂයය සංසා හරි පිනක් කල කරලා තින හොඳ මුකරිත්තය කතා කරන්න පුුවන් හැකියාව යක්කොම තියනවා හැබැයි හොදදට තේරෙනවා අ ගුරු ඇසුරක් නැති කෙනගේ තියෙන හිස්් භාවේ එ ගරු ඇසුරක් තියන කෙන ඒක ඕනව තැනක බොහොම පරිමත බවක් විබේට පෙන්න්නනවා. ඒ අපේ පැවිදි සමාජ අපේස්වා නහතතුන්ර දන්නවා වාත කොඳර දන්න. ගුරු ඇසුරක් නැතුව දෙමි වර්මානයේ. බොහෝ ගුරුවරු නති ස්වාමින් වහන්සේලගේ ඉතින් බොහම ප්‍රසිද්ධයි හැමදේම තියනවා. නමුත් ලොකු හිස් භාවයක් ලොකු හිටසක් ජීවිත තුර තියනවා. එ. දැන් ඒ අනුව අපි තේරුම් ගන්්ඩ ඕන මේ භාවනාව කියන එකත් බොහොම පරිසමට කරගත යුතු දෙයක් කියන. ඉති ඒකට හොඳ ගුරු ඇසුරක් තියෙන්ෙන ඕන. ගරුවරයක් තුරාග නිද්ද ඒ ගැන භාවනාව ගෙන විශෂය ගැන හොඳට දැනුවත්කම් තියෙනඒවාගේම ප්‍රතිපත්ති පුරණ සීලාදී ගුණ ධර්මයන්ගෙන් පෂිත ගරුවරයක් වෙන ඉතිං අපි දැන් මේ දස කසින ගැන සාකච්චා කරනට වැඩට වැඩිය පසුබිව ගැන තමයි මෝලික කතාාවන මොකද මේ කසින ගැන මීට කලිනුත් අපි දසුතර සුතරය තුළම. සාකච්ඡා කරලා තියෙනවා කිය ඔබට මත කෑති. අපි කසින මණ්ඩලයක් හදාගන්නේ කොහොමද ඉඩවාසසින පුරදුපුහුණු කරන්න කොහොමද කියන පිරිිබඳ සාකච්ඡා කරල තියන. යලින්තුබ මතකේ අවධ කිරීම වශෙන් අප කෙටියෙන් මේ ගැන කතාහ කරන්න තමයි අද බලාපුොරොතුවන්. ඇ මූලිකවම දස කසිනයන් අතරේ ඉස්සලම සඳහන් වෙන්න මේ. සතර මහා ද ාතු මුල් කර ගත්ත කසින හතර පට්ටවි කසිනය ආපෝකසිනය තේජෝ කසින වායෝකසිනය තියන මේ කසින හතර මං අපි හාමුදුරගෙන් දැනගන්න කැමති අපි හන්්‍රනැ මේ කසින හතරින් එක කසිනයක් අපිට පැහැදිලි කරල දෙන්න ඒ මුල්කර ගන කොහොමද චිත්ත සමාධී උපදවාගන්න අපි කටයුතු කරන්න ඕන කිය සාම දේමන අපි පලවෙනි කසිනයේ ගමෝ එහෙමයි පටවිකසිනය තකොට ඇත්තටම දැම්ක ස්වාමින් වහන්ස මේක දෙයාකාරයකට මේන භාවනාව වඩන්්ඩ පුළුවන් ඒ කසින මණ්ඩල හදා ගන්නඩ පුුවන් ද ස්භාවිකව තියෙන ඔය කන්දුුසිකර වගේ දේවල් තැන්දි හැමල්ල යි පටවි 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 කියන ඒ ස්ොභාව ලක්ෂණටම හිත තියාගෙන සවාධය ඒ කාග්‍රතාව ඇතිකරග්ඩ පුළුවන්. හම. ඇතම් බොහෝසයින් එදා බුද්ධකාලෙ කෙරුනෙට් අද පට කසින භාවනාව කරන යෝග ්‍යරෝ්ිරන කතුන මණ්ඩලයක් හදා ගන්න ඇැතරම විසුද්ධි මාර්ගය වැනි ග්‍රන්ථවල පිටු ගණනාවක් ස්වාමෙන්නාත මේ කසින මණ්ඩි හදාගන්න තාලෙ කිය දදිලා යෙන හමදැ විශුද්ධි ර්ගයට කලින් තවත්තියන විමුක්ති මාර්ගය කියලා ඒක එත්ති මේදිකේ පොඩි පොඩි වෙනස්කන්තිබට එකම ස්වරූපයේ තමයි අපි සාමානය කසින මණ්ඩලයක් කදාගන්නකොට අපිට හතරස් කොට ලෑල්ලක් ගත්තාම අපි මං එක කියය අද කාලෙටගැලපෙන් නැත්තන් අපිට සිමින්තියෙන් රවමක් කහදාගන්න පුළුවන් ඇති වියතයි අංගල් හතරක් කිර තියෙන කියන්නේ අඟල් එකොලහක් විතර සාමාන්‍යයෙන් අප අඩියක් කියමක අඩියක් විතර මේ හතරස් කොටුවක් කැරගෙන නැත්තං සිමිින්තියෙන් මුලින් රව්මක්රෝටියක් වගේ එකක් හදාගන ඒළඟට අරුණුවන් මැටි ඒකන්න ස්වාම ඒක අරහහට හැබ ට මතක අපි ගල්ද ඉන්න කාලය හැදවා ති ක වාම ්‍රෙි කඇල්ල කරගෙන අර පොඩිගල් මූල් අරමම මුූත් නැතිවෙන් අර මඩ ටිකනිකම් කහටික වගේ රුම් මඩ ටික වගේ ගන්න එතකොටද මේක ඇත්‍රම මේ අරුණුවන් වැටිගන්නේ මොකද නැත්තම් මෙතන මේට කසින ම්ඩල හදාගන්නට පොඩ්ඩක් රත පාට වුනත් ඒක ලෝහිත කසිනට ඇඩපු ඉලකට ඔ පස්වල යෙන මොක් කර නිල් පාට සුදු පාට වෙන පාටක් වඩක් දෑර අරුණුවන් පාටනිකම් පස් පාට අපේ මනසට වැදදි තිව. මෙහමයි පස් කියලා මෙහෙම. අන්නේ පස් හොරූපය ඇරගෙන අර අපි හදාගත්ත සිමින්ති රව් මහරි දීවලින් ගත් රව් මහරි ඒක අපි අරකමුදරල් තවරන. තවරන තවරලා ඉති ඒක හොදර ගාල මැට්ට ගාල වේරෙනකන් තියලා වටේ අංගලල්ෙ හමාරකතුතර පොඩි උපචාරමණ්ඩලෙකු තියෙන. තියලා ඇතරම් භවනා කරන කෙනා තමන්ට භාවනා කරන රියන් දෙක තුනක් ඇ වටේ තියෙනවා කියල එකින් අදහස් කරන්නේ අ මැද රව්ම ඉස්මතුවෙල තුවෙලා එට තමයි එක කරන්නහ අන්තික භාවනා කරන්න කොට පවා කියනවා හරිදියට මධ්‍ය මන්්ඩලයට හිත තියාග ඉන්නද කියේල් එහම ද මන්ඩලි කියනර කසින මන්්ඩලේ මැ හරි රව්මේ මැද න අර දෙපැත්තර යන්න ගති අඩු එතකොට දැන් ඒගේ කසින මන්්ඩලයක් හදාගෙන ද මෙහෙම දැ බින් බලගන ක දන් මන් නාන්ස අඩුම තර්ම දවස පැයක්වත් වඩන්ට පෙසාමාන අද කාලි හටීට ඇතුට ඒක මාසයාේ තිය සමහලාට සෑහන කාලයක් වඩඩ වඩ පුළුව එතකොට දැන් මෙහෙම විම් බලාගන ඕ දිහැබලායින්නකොත් බෙල්ලරි දි එනිසාද මේක දිහ බලාගෙනෙනකොට තියක්ත කාලයක්න එක එක සතියක් දෙක් කෙලෙ කාලවක්වානුවක් නෑන තිහෙම නං මේක තමන්ගේ හරියට වාඩ වුුණහමදැ පර්ජංකින් වාඩ වුුණ හම තමන්ගේ හරියට මැත්තෙකට පොලුව එෙට මෙහිට පහත් කරන්නඇතු කෙලින් දින්න්න පුළොන්ී න්ඩයක් හදල ඒකුඩින් අර් කසින මණ්ඩේ තියෙනවා කසින මණඩේ දිහ බලාගෙන පටවී 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 කියට ස්ොභාව ලක්ෂනම දක්කි නොමක ඇස්තරගෙන කරන භාවනාවක්න ඇස්තරගෙන කරන භාවනාව හැබැයි ඇස් දෙකටි කරගෙන ඉන්නකට මාරුණ ඇද දෙක් ොඩ්ඩක් වහලත් ඉතින් බලනොය අතර තුරේ දමගේ හිතෝක ඇඳට තිනද කියලාඒේ උග්හනමිත කැනත් බලන්්ඩෝන ඔය විදිහට තමයි මේකතින් භාවනාව කරගෙන යන්න මූලික පපසරය හදාගන්න හැබයි මේ කසින මන්ඩලයක් වඩන කෙනෙක් ඇත්තට ම ර පිච්සල කතා කරව විවේකය කියෙනෙක් උපරිම තියෙන්ලවෝට ගද ගෝසාකාරී පරිසරයක මෙකදමද මේක තියන මේ පරිකාරම නිමිත නැත්ත යි තියන කසින මණ්ඩේ තියෙන නෙමිත් අපේ හිතර ගණ්ඩපේ. හිතට ගන්නකොටස්වාන්නද පුදුමාකාර පරිසරයක් අපට තියෙන් ඩෝන වෙන බොහොමනිකන් ගෝසාකාරි පරිසරයක් තිමිට අපට කවදාවත් ග්හ නිමිත් ඇතිරගන්න පුලුවන්මක් නෑ හම එතකළ දැන් අපි අ පටවී 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 කිය ර්ක දිහැ බලාගන ඒකම ස්වාමෙන්න් වහන්ස නිතර නිතර මෙනෙහි කරනකුට දැන් ඒක ඒ මෙනෙහි කරන නිමිත්තට අපි කියේ නො පරිකරම නිමිත්ත කියලාඒ කරන අවස්ථාවට ක දි බලාගෙන එය අ කසින මණ්ඩලේ දිහා බලාගෙන පටවී පටවී කියන අවස්ථාව තමයි පරිකරණය පරිකාරම නිමිත්ත හම. ඟට දැන් හමද කාලයක් කරනකොට ඇතින් හැබ මේ එක කෙනගේ අපේ සමවි සිසල මතක්ර මේ සසර පුරද්ධත් ඇතන සතර පුද්ධ තිය ගෙනනකට මේ එකටක්ගලා ස්මතුවයෙන් දපුුව එහම පුරුද්දක් නැති කෙනෙකොට ටිකක් කාලයක් අන්න පුළුවන් කෝමාරයහෙම කරෙන යනකොට ඔන්න දන්රස්ිය පිල්ලං සහරවත්තාව අපි ගහනේ ඇත්්දරගෙන ඉඩබ අනිසලෝචන පුජහෝ කරවාගේ බලයින්් බෑනිස්ම සරිද ස්වභාවත මේ ඇස් පිල්ලං ගහන. ඇස් පිල්ලං ගැහැනකොට අටවාාව තියෙනවා ටිකක් තමන් එක පොඩ්ඩත් බල නවා දැඟ දෙක වහගන්න අතර තුර තමන්ග හිතේ මේක ඇදිර තියෙනවාදකෙන ඇඳල තියෙනවනං අන්න එකටින උග්ගහන මිත්ත කියලාගෙන හිත ඇතුළ දැන් අරක දැකල දැකල මෙෙක කල මෙනය කරලා දැන් හිත ඇතුේ ඇඳර ති උද්‍රහණය කර නොක අතනින් උගල්ල රගෙනදක කසිනේ උගුල්ලා ගත්ත කසිනය කල හම පොතේ විස්ද්ිමාර්ගද ගුල්ලා ගත්ත කසින අපිට මුල්කාලමකදම ගුල්ලන්න කියලා හිෙනවා දැන් තමයි තේරෙන්නේති උගුල්ලා ගත්ත කති අරද්ගහන විිතහෙමයි උගහනමිත්ත ඇරගෙන? එත එතන ජතිකක් වෙලා භාවනා කරනවා එතනජ තිික් භාවනා කර ආය දැන් තමන්ටදැ මේක හොඳටම තමන් සෑහීමට පත්වෙනකන් එතන ඉඩකි නොය එ එඳගෙන භාවනා කරන භාවනා කරලා දැන් එක වෙලා භාවනා කරනක උග්ාහනමිත්ත ප්‍රකට නැත්තං ආයස්රල බරන්නකින් ආයස්සරල බන් ආය අරක පටවි පටවිට කෙනේ පරිකාරම නිමිතරගින්ල් ආය උගහ ිතරේෙන්ඩු දැ හොම ලයක් කන්නෙකට උගහන විත්ත තමන්ටම සෑහිල්මකට පත් වෙනවා දැන් මගේ හිතමික තියෙනවා එෙනම් එතන නැතුව වෙන තැනකට ගිලවාඩ වෙලා ඕන තැනකාර හිත ඇතුළේඇදිට තියෙන අර පටවි කසිනය හොඳට දියුණු කරනතුකරති මේක තරම සමාදී වැඩෙන්ඩ වැඩෙන්ඩ මේක විශාල වෙනෝ සමර මුු දෝකේම පටවි මණ්ඩලයක් වගේ පේඩ ගන්නවාක තියුණනාට පස්සේ ති ඊළඟට සංසෝකද දියුණු කරන යනකොට ඔන්න නීවරණයට පත්තෙන්ෙගන්න පට බාග නිත් එනකොට එම පටි ාගන මිත්ති ගනති යම් කිසි ෝකයක් එක්ක. ඉතින් ඇත්තර මේ වෙලාවෙදී ධර්මයේ සඳහන් වන්නේ කාමරාග පටික සේ වගේ දන ිද උද්චුක්ච විචකච චාක නී වන යට පත්වීමක් සිද්ධ වෙන අපිහන් මතක්ල එ දැ මුළු ලෝකය සම්බන්ධමම කසන නිවිත පාවිචයට ගන්න පුළන් එතු උඩ ඔත්තනම පාවිචි කරන්න පුොල දහනරෝ පංචවිද වශීතාවයන් වශීතාව ඇතර වීතාවයන් වලට දැක දැම ඒක ඇත්තරම දැන් ඒක තර තැන ොද තර ව දාවවල්ට ගහම හම මෙතැනද තම කසින මඩ දැන් හොඳද ර පටි බාග කියන්න ආලෝකයේ එහෙමයි ආලෝකයක් එක් දැන් හට තේරන කකිසින මන්ඩ දගේ සම්ාන්ක ගර වසී ප්‍රාප්තයනකොතා මු ලෝකේමඒ දිහා බලන්න පුල අන්දට ක මඩලේ බලන්න බලන්න පුලන්ට හම එකන් ක්‍රඩාවක්න්නවා ගහම එ මුොළු ලෝකමට පේන පට්ම පට විධාතු හැටිය එතකට සහත් ඔය විදිහට දැන් අආාලෝක තීරේ ත් එක්ක දැන් නිවරණත්්‍ය අට පත්වෙලා දැන්ඉති ඔන්න පුදුමාකාර සැනසිල්ලක් ප්‍රීතිය සුකය ඔ ටික ටික දැනනෝ එහම එකන් දි්‍යානාග වැඩනෝ දිහානාංග වැඩනවා ඉ එකට දැන් ආරකීම විතක්ක විචාරක එකම හිත පවත්තන්නන් කසින මන්ඩලීමම තියානටල එකම විසුරු වන්ඩ පුලුවන් ඒ එක්කම සහසක් තැනක හිත තියෙන කොට එතන්න සැනසිල්ලත් තියෙනවා නිවරණ නැත්තක් එහම අන්න එතකොට ඇතින ප්‍රීතියක් යක පපු මැදෙන්වාගේ ජනිකගේ ප්‍රීතිී. ඟට මුළු කයපුරාම් පොදුමය සැපයක් දැනෙනවා ඊීරඟට මේ ඒකාකරතාවඇත් එක්ක ති ඉතින් හොඳට නුවින් දිහානාංග කල්පනා කරල බැලුවොත් තමන්ට තේරුණ ද විතක්ව විාර පිත් සුකේ එකක්ගතා හහිත දැන්ේටම අධ්‍යානතුළු තමයි ඉන්න එන්නහේ ට ඒයක තවයිතින් තවත් දියුණු කරලා දියුණු කරන තින් විතක් විචාර දෙකයි කරලා පිත්සුකේ එකක්ගතා හිත විදි දුති අධ්‍යාන තති අධ්‍යාන රතොත් අධ්‍යාන දක්වාම මේක දියුණු කරන්න පුළුවන්. එකන ඒ පටවී කසිනය තුළින් ්‍යානා අහතරමු පුදෝගදවන්න පුළුවන් එහම. දියඋපදවාගත්තර පතිේ සාහතන හට තවත්ති අර මේ ආකාසානංචායතන වි්‍යානංචායතන අපින්චන්න ඇත නිවසංඥානා සංඥායතන කියන. මේ අරූපාවතර බඹ තලට අන්න පුළුවම එහ දැනට ඇති නරපාවචර ප්‍රක්මතුල ගොලට දමන්න ඕන අපි හිත පහන්නේ දැ පටවිකසිනය වඩලා ප්‍රථමත් දි්‍යහාන දතිය දිාන ත්‍රෘතිය දි්‍යාන චතුත් දිහාන කියන දිහාන අතර උපදවාගෙන අභිධර්මයට අනුව පංචමත් දිහානයකුත්තය නො ඒ දිහාන උපදවාගෙන දැන්වොනමා ශක්තිමත් සමාධයක්ක හිතතුලළ ගොඩ නගාගැනීම අප බද්දූත් පාත ල ෙනඉන්නේ, ම අබු්දූත් පාත කාලයේ නංන්න අරූපාවිෂර දයන පුදෝගැ පැතර යන්න සිත් පහලන්න පුළුව ළුව ඇතර බුද්ධූ පාද කාලමේ බුදුරජාණන් වහන්සේගේ පරම නිර්මල ධර්මය ඉස්මතු වෙලා එන්න කාලයක අපි වැෑයම් කරන්න නික්මට සසරගන කෙටි කරගන්නන්නේ පැදි කොහොම මේක දැන් ඒ පැත්තර අපි හරවන්න ද සාම වැදගත් වහත ොකද අපි දැම් බුද්ධෝ පාද කාලයකින් දෙකන මැනි කැටයක්ක් ොඩ දෙකෙන නිම් පොඩිපුු දෙදල්ල ගාාවටඩා එහෙම කාටත් ප්‍රයෝගිකයි මේ සමාධිය මුල් කර රඟට අපි කොහොමද තුරාරි සත්‍යය කරනන්නත්ත අනිත්‍ය දු කනනාත්ම කෙන තිලක්ෂණය දකි නික්වී දර්ශනාවට දර්ශනාවට හැරන්න හමයි එතකුට සසා දැන් ඇත්තටම දැන් නීවරණයයටට පත් වනා කියල කෙන තියුණු සමාධයක් ඒකාගතාවයක් තිෙනවා කියලා කියන්නේ මේ අනිත්‍යය ලක්ෂන දපන සරීර කූඩුවම නැත්තන්ගේ සමාධියමල්ලගෙන අපට ඒ අනිත්‍ය දු අනාත්ම කෙන තිලක්ෂණය දකින්නට බොහොම පහසු ඇත්තටම දැ සාමාන්‍යයෙන් ඒ තේරෙනවා දැ හොදට සීලවන්තව ඉන්න කෙනෙකුට දැ සීලේ නැත්තන් සමාධයට කොහම තමාරුවනිම එතකර දෙැම්බලන සිල්වත් වනාහම සමාධයට එක සමාධීට උපකාරවෙනවාඒ සීලය ඒවගේම තමයි සන්ද හොදටම සමාධ චම්පන්න වනා හම එක විපස්සනාවට කොඩා උපකාරවෙනහම දැ අපි අනිත්‍යය අනිත්‍යයකික කොච්තර කියෙනවාද කොත්තර හිතරනවද සමාරු මොක් කර දෙයක් වුණන තනය අනිත්‍යන් කියෙන අනිත් චන්දුකන් කියනවාති කටින් කියන දෙයක් නමුත් නීවරණයට පත්වෙලා හිත පිවතුරුණාට පස්සේ අනිත්‍ය ලක්ෂනය හොන්දට ම අදින ක අනිති ක්ෂන හොඳරම තේරෙන්ෙන ගන්නවා එදකොට මේ පන්තත් කන්දේ මුල් කරගන මේක තියන අතාර් හොඳර තේරෙනවා මුදර ි විදි දකින්න පුළුවන් ප්‍රඥාව තිවවා මොකද කෙස් බිඳුවක්කත් එතරනෑ කෙස් බිඳුවක්න්නනෑ නෙවයි යටපත්න් මත කරන්න හදද මූලිකව සීලයක පිහිටල සමාධී උපදවගත්තා මේ සමාධීොම ශක්තිමත් සමාධයක් වෙනවා ඒ සමාධිහින් විදර්ශනාවට හැරෙන හැටි. ත විදර්ශනාවේදී කියන මූලක විශේෂයෙන් බැලීමනි විශේෂෙන් දකීමම වනවාද විශේෂයෙන් දකින්නේ ත්‍රීලක්‍ෂණය තමමා නිති දුකානත් කුමක ත්‍රීලක්ෂණයද දකින්න කියන අප හන්දුරු මතකළද පංචස්කන්දයේ ත්‍රීලක්‍ෂණය දකීම තමයි එතනද මූලික කරන්න අපට ආතනහා ගණන්නඩ පුල අන්නගතම මංහ තවමනවාගේ විදිර ිලක්ෂනින් බලන්න තරම් හස තනැති අපට ගණඩපුලුවන් ද යතනහායි ගණඩ පුළුව එහෙමයි ධතුව හටට දහතු එහම දහට ගන්න පුල. එතකොට දැන් ඇතරම දැන් ගොහෝ දෙනෙක් නැපට එක සූත්‍ර දේශනාවීම සොද්දට පේනවා දැන් සමහර පසිද්ධ සූත්‍ර දංච චක්ක සූත්‍රයේ. නම්ද කුවාද සූත්‍රය ඉළඟටුව ආතනනාය සම්බන්ධර දැන් ආධිත පරියායි සූත්‍රය. මෙවැ සූත්‍රෝින් පේන වාාවන දැ ගොඩක් තැන්වලද ුදුරජනන්හ ේශන කරන ආයතනයි. එහෙම මූලිකව තවති නවාව පන සත්ත හන සූත්‍රයේ හන සූත්‍රයේ හම ඒ සූත්‍රයේදී පංචස්කන්දය ආයතන ධාතු සහ පටිස ස කාරන බන්දෙන් ඇත ලක්ෂණය බලන්න තමයි කියල කියරදන්න හම එතකු දැන්ස්වා ආයතන හය සම්බන්ධව මොකද මේක මට හිතුව හිතෙ දෙෙත්‍රරමක පැහැදිනීම පේන. ආයතන කියනෙක ද පංචස්කන්ය අනිවාරයෙන් අපිට තේරෙනවා නමුත් ආයතනාය කෙනෙ රිම සම්බන්ධ අපිට එා යෝග කායෝගමක අපේ ලෝකයේ කන අපි නිතරම ඇතර මේක හොඳර තේරෙනවා අපි දුක්විදිනවා සැපවිදිනවා ඉල්ලඟට ජීවත්වෙනවා මෙ කෝම වෙන්න ආයතන හරා ඒ ටික අපි අල්ලගත්තර පස්ේ ඒ අනිතිතාව අපි මුඩීම බලනො මේ අස කණ නාසි දිවරද අපික්දයක් ගතත්ැ ඇැ කියන එක ති අපිනි අර තියුණු සමාධයක් තුනින් මේ ඇහි අත්‍යතාව දකිනට එක හොඳට පේනවා එ ඊළඟ ඒක ගෝචර රප ගැන බලුහම එක හොඳට දැන නෝදැ අපි බනක් ඇහව උුණත්වන්හස මේවා එකින් එකට එක එකට කඩකඩා කඩකඩ බලපපුහ බණහලාල ගරන්නකට එක අමුතුම දෙයක් තරෙනවේ ඇති දෙයක් නැක එක ශබ්ද ගොඩක් තම ශබ්ද ගොඩක් බ්ද ගඩක් තමයි එහම එක එක ශබ්දයක් ඇති ඇහිලා නිත් සබ්දේනකොට මුලින් හි බ්දයන නැ වෙලා න එතකොට සස දෙම්බල ඔය විදිිරද අපි එක නවත නැත කියන්නයක් නම දේශන හොට හලපුරුදු පික්ක දෙයක් ගැතො ඇහ අනතියයි හැටකෝතර රූපානෙත්තියයි ඒ දෙන්න සම්බන්ධන විං්ඥාණය අනිතති්‍යය චක්ක ්ඥා්‍යයනුති්‍යයයි ඒතුන් දෙනාගේ කතු අනත්්‍යයි ඒකතුව නිසා ඇතිවෙන ඒටි ේදනාවානත්‍යය ඇති වේදනානන්ස ඇතියන ැටීම ඇයි ොක්කම අනිත්‍යයයි එකුට ඔය විදිහර වාවිිනහස බලපුහාම මේ ආයතනය මුල් කරගෙන අපිටආය ඔතින් පැනල යන වෙන අමුතු කෑල අල්ලටක් නෑ මලු සියල්ලම ොතන සබ්න් තැ බුදුරජාස දශනා කර දසක් මහනන මංබලට සියල්ලම කිය ද හම ික්ු හත හට සතර න භහගතුන් හත සියල්ලම න ගන්න රන කොච්චර ය ඇ බුදුරජාන්ස එහන හාගන්න කියෙ සියල්ල හැියට කියන්න්නෙනවාද. ඇස කණනාසේදවශරීරයේ මනස රූප චබ්ද කන්දර සිත් පර්ස අහරමුණු චක්ක විං්‍යාන සවත වි ්‍යා ගහන වි ා ුගවාවි්‍යා කායිවි්‍යා මනොවි ්‍යා ඉකට ස් පර්ච වේදනා ඔන්න මහන මම සියල්ලම කියදන්න බලන්න මේ සබ්බන් කියලා කියන්නේ මේක එම තර මේටි කල්ල ගත්තර පත්සේ සහස මේක අර තියුණු සාමාන්‍ය සමාජයකින් වගෙනකයි චතුත් අධ්‍යානයට ගිහිල්ලා ඒ තියුණු සමාධයෙන් නිීවරණ යට පත් කල්ලා තියෙන සමාධයෙන් අපිට මේක හිතන්න තියෙන වන වාර්ර එම සාමිාත අතාර්ථයදකිෙනවකකිෙනක බොෝම් පහසු එකයි බුදුරජාණන්ස හැම දේශනාවකම පළවෙනි දෙවෙන්න තුංගනි අතරවෙනි දිහානු පද්දවලා ඟට කෙලීම මෙනම තිරක්ෂණයට යොමවැඩ අපට අවාදන් ශාතනා කරලා තියෙන. හමයි. එතකොට දැන් ඔන්න අපිට තේරෙනවා දස්ස විදහ කසින භාවනාවන් තියෙනවා. අටවි ආපූතේජෝවායු නීල පීත ලෝහිත ඕදාාත. ආකාශ විඤ්ඥාන හෝ ආලෝක කියන මේ කසින එතුර මේ කියන්න කසින භාවනාවන් පුරුදු කිරීම තුළින් මූලිකව සිද්ධ වෙන්නේ හිත තුළ තියෙන නීවරණ ධහර්ම යටපත් වෙනවා මේ කසිනය තුළ හිත සමාධිමත් වෙනකොට හිතේ දිහානාංග වැඩෙනවා තිහානාංග වැඩෙනව කියන්නේම පංචනීවරණ දහරම යට පත්තවෙල යනෝ කියෙන එකයි පංචනී වරණ ධර්ම යටපත් එන තරමට දිහාන අංග දියුණු වෙන තරමට හිත සමාධිමත් වෙනවා හිත ඒ කාග්‍ර වෙන එතකොට සමාධිමත් වූ හිතකට තමයි ඇත්ත ඇතිහෙටින් දකින්න පුළුවන් කම ලැබෙන්න තොර ඇත්තමකක්ද ත්‍රීලක්ෂණය ත්‍රීලක්ෂණය ඒ තැංවල නහම විදිහට දකින්න පුළුවන් ත්‍රලක්ෂණය දකින්නේ කවර තැංවලද ංචස් කන්දේ තුළ ත්‍රලක්ෂණය දකිින් ඩන ඒවාගේම ආයතනවල ත්‍රලක්ෂණය දකි වන අටලුස් දාාතුළ ්‍රරිලක්ෂණ දකිින් දඕන ඒවා ඉතරක්නව මේ පටිච සංපාද ක්‍රියාවලිය තුළ ත්‍රීලක්ෂණය දකින්න පුළුවන් ඔයා දී වශයෙන් මෙන්න මේ දැකි ත්‍රලක්ෂණය දැකිය හැකි තැන්වල ත්‍රලක්ෂණය දකින්න පෙලබේෙන තර ්‍රලක්ෂණය අනිත්‍ය දුක් අනත්ත කියන්න ත්‍රලක්ෂණය දකින කියෙනාට මකදවෙන්නේ එයා අවබෝධයෙන්ඒ කාරණ සම්බන්ධය කලකිර මේ අනිත්‍ය වෙලා යන ඒවාගේ මට අවශවිදිීයට පාලනය කරගන්න බැරි ඒවාගේම මොහොතින් වෙනස් වෙලා යන දුක් සහිත දෙයක් කියල වැටහුුණ හම අවබෝධයෙන් ඒ තැනත් අයක කලකිරෙන ද්‍රවබෝධයෙන් කලකිරෙන කෙනා අවබෝධීින් ඒවාට තියෙන තන්හා උපාධානය අතහරෙන දර පංචස්ගන් ධේර තියෙන තන්හා උපාධානය ඇඇතහරියනම් පානස්කාන් පතින ත පංචුපාදානස්කන්දේ දුකනං පංචුපානස්කන්දය නැති තැන දුකන එක තමයි නිනආනි නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන විදිහේ මඟ පෙන්දවුවී මත් තමයි බුදුරජාණන් වහන්සේ මේ කසිනව වල නුත් අවධානය කළති නඉතින් හාන් සාරි පුතුම හරහතන් වහන්සේ මේ කසින දය භාවය තබ ධරම ව නිතර දෙවේලි පුරදු ක යුතු දේල් හැිය දක්කතව අපිට ප්‍රයෝගිකව දැන් කෙරෙකුඩ හිතෙන පුලන්න මේ ඉස්සර කාල කසින මන්ඩල් හදාගෙනක දැන් අපි ඔයි කසින මන්ඩල් හදාගෙන ව කරන්න වෙලාවන්නේකි. අන්න එහෙම කියනට මොකද දෙන්න පුුවන් උත්තරයහන් අපිට කොමද ප්‍රාෝගික ජීතර මේක හුරුරගන්න ඇතටම ස්විනාහත දැන් මෙ විශේෂය මතක් කරන්න ඕන දානාපාන සත්තිය වැනි අද පුරහෝ දෙනෙක් කැවිල්ලව භාවනා කර්මත්තාන. සම්බන්ධව කතා කරනකොට බොහෝ දෙනෙක් ඇවිල්ලා කියන දෙයක්තමයි ස්වාමිනා උස්මරැල්ල නම් සෑහෙන කාලයක් පුරුදු කලා අපට හාසාර්ථක වෙන නෑ ඇතර මුස්මරැල්ල අරුණු කරගෙන චතතුත් අධ්‍යානය දක්වායි අන්න පුළුවන්නන් එක හොඳයි එක ප්‍රශ්නයන්න එහෙම නමුත් ස්වාමිනාත් උස්මරැල්ල කියටවත් අල්ලන්ට බැරිවගේ අයට මෙන්න මේ කසින භාවනාවගේ භාවනාවලින් ඇතර මුඩට එන්න අවතාව තියෙන භාාවේ තබ ධරම හට ඩ නිතර වැඩි දියුණු කරයුතු පුහුණ කලේ ධර්ම හැටියට සරුත් මහතන් වහන්සේ දාල අන්ේවාගේ පුද්ගලයන් ය අද වනත් මේ කසින භාවන පිළිබඳ මනාපරිච්චයක් තියෙන මනා පරපුරුද්දක් තියෙන ගුරුවරු ඇසුරු කරගෙන ජම්කිසි කෙනකොට කසින භාවනාව කරන් ගන මමනම් දෙන වහන්සේ මේමයි අහිතන්නේ අපි කියට තනියෙන් පුරුදු කරඩ කියෙ අපි කිවේ මන අපි සාකච්චා පුරාවමකිවේ කසින භාවනාව කරනඕන මොකද මේක ප්‍රතිඵත් අනත් භානාවටට කච්චේග්‍රයි ඕනම දේකටිකක් ක්ම නං එක තිපල අවදානාව ත් වැඩ වැ චෝනව දකක හෙම එක්මන් කොටයි කියලත් කියනන්නේ නික්ම කොටයි කියලතින පැරණ කියීමන එතකොට සාමනාව එහෙමන මේ ගුරු ඇසුරක් ඇතුර ප කරන්න්ෝ නති ඒවට ගුරුවරු න්නෝ දැන් මන්ට ආස් කැමති නං මේ නිීවරණයට පත් කරලා හිතේ පූර්ණ කාලීනව සමාධයක් ඇතිර ඇතිකර ගඩති මේ කසින භාව පලත් වඩල පලපුරුදු ඒ යෝගාචරන් වහන්සේලන්න ගුරුවරුන් න්නොයි ගුරුවරු ඇතරේ එ ගුරුවරයට සියල්ල නොසඟවා හැමදේම ප්‍රකාශ කිරමතුලින් ගුරුවරය දන්න මේ ශිෂ්‍යය දයගනක් ගන් මකමොකක්දිකර මේක ඇතර ම අපි හමකිවට ලොකු අධදානමත්්‍යයනෙ කන්නෙවේ ඇහම මේක අවධාන මත්තයෙන්න්නේ තම්නියෙන්ම ඉඳගැන තමන්ට හිතෙන හිතෙන දේවල් කරන්න ගේ යානතුර තමයි ඔය ලොකු අවධනමක්තියෙන නැත්තන්. ගුර ඇසුරක් තුළල නියම ගුරු ඇතුරක් තුළ මේ භාවනාව කරන කිසිීම කෙනෙකුට කිසීම අවධානමක් නෑ කෙනෙ එකත් අපි මතක් කරන්න දෝල. නියම පැහන්් මේ විදිරිගත් දැන් අපි ආලෝක පාට සම්බන්ධයෙන් ගත්ත හම. මේ නීල පීත ලෝහි තෝදාත කියන මේ පාට ජාති තියෙනවන දැන් අපි හිතමු පීත කසිනය කවුරු හරි කෙනෙක් පුරුදු කරනවා. එතකොට පීත කියන්නේ කහ පාටනි. එතකොට ඒ කහපාටරිද්දක් හරරි කහපට යක් හරරි එහෙමයි මල්වටයක් හරි දියා බලල කසින මණ්ඩලයක් හදාගෙන අපි භාවනා කරනවා ඒ කරලා වශී ප්‍රාප්ත කරගන්න දැම්මි කසින මණ්ඩලය අපි හාන්දුරනේ ඊට පස්ස දැන් ඔන්න හිතේ නීවරණ ධර්මය විසි ගෙනන විදිහය අරමුණු බාහිත සමාජෙන් දකින්න ලැබෙන අබිහිතමු හාමච්චන්දය විසිලායින රූපයක් හරි ්‍යාපාදය විශලාන රූපයක් හරරි මක් හර විදිහට දෙයක් දකිනෝ එහෙම දැක්ක ගමන්ම අපට පුළුවන් දර කසින ම්ඩලේ භාවිතා කරලා ඒ ඇතිවෙන රූපය නිසා ඇතිවිය හැකි කලේශය පාලනය කරගන්න නිසා භාවනා වඩන් නැතිවෙලාවට අපිතම දැන් ඔවගේ අකර තැබයක් වෙන්නේ භාවනා පරිපූර්ණ කරගත්ත නැති අවස්ථාවක එහම කසින ම්ඩල සමාධිය පර්ණ වසයෙන් පුරදු කරපකෙනකට ැති කෙ මතු න්නට පුුව මහ ඒකතම පහන අපි හොඳ භාවනා කරලා ද මේ වශී ප්‍රා් කරගෙන ඉන්නවා. එකන අවශ්‍ය වෙලාවිදි ප්‍රයෝජන ගන්න අපි ගන්නේ සම රෙඩිපිට ඉන්න සූදානම ඉන්නවා. එතකොට එහෙම ඉන්න කෙනෙකුට හදීශීවත් කලේසිය කැවිස්සෙන වනන් අරමුණක් මුල් කරගෙන. ඒ අරමුණ වෙනුවට මේක යොදාගන්න පුුවන්නේ ද මේක යොදාගන්න නමාරු සනත ැහම ඒැරි ඒ දැ දැන් මේකම දැගේ වෙලාවට කහා ඒකට කෙලින්ම්ම ප්‍රතිවවිරදන් අප පිළ රාගික අරබුණක් කෙනවනක් මේලාවට කහා ගැන මේ හිතනක එතට වශී භාාවට පත්සරගෙන හොට බුරදු කරගෙන ව පා ලා රකට අහුව ේසි හුවන්න ම මේ ප්‍රශ්ණන හුවේ අ අට්ටික සංඥා භාවනාව ඇසුරින් ටෙහන්දරු මතකයිනී තමයි අර ඇට සැකිල්ල දිහා බලාගෙන භාවනා කරලා අඩ ඉන්න වෙන හාමුදුරු කියෙනෙකුට අර කාන්තාවක් දැක්ක හම ඇක් ඒවෙලාව ටසැකිල්ල මවාගත න එතන සාන්සතම පය පිළිකුල් භාවනාට කොහම තටි සන්නල්ව ඇතුළැත්වෙනවා හ එතකොට දැන් න්හන්සේ අර ඇයට සැකිල් ඒ හා සම්බඳ ඇට කටුම උන්වහන්ේ දැකල දකල අර දත්්ික දැකන උටත් උන්හන්තේ පෙවුණේ අනේ ඇති ැකිල්ලක් න අනවා කිය අ අර කරමස්ථානය මිතන්ටආදශකදකරගත් මෙඒය අුසාර ගන්න පුළුවන් හහාරට හමතිස මසකි පෙනුන ෝ න දැන් අරද උදහනකරත්තු ත වානේ ම දකල මංගේක හෙම කෙලීම කිව විද්ධමාර්ගම දකලතිනවැනි අවත්තාවලට අපිට රාගයක් ඇතුවුණන ඊට අන්ුරූපෝම අසුල් භාව තම දෙන්නඩෝ නහෙම කෙනෙක් වුණන එහෙම නැතන් අරක දැන් අප කසින භාවනාවදී අපි දැගෙන අර කසින බ්ඩලේම මෙනෙහි කරන්න ගියාට ස්වාන්න්න ඒකට ප්‍රතිවිරුද්ධ අර ඒකට ප්‍රතික්‍රියා කරන දෙයක් නෙවෙයිඒගේ අම්කිති මටමක තිෙන්ට පුලුවන් එහෙම නමුත් ඒ අපි ක පීත පච නීවරණ ධහරම යටපත් වෙනුවනම් හෝ එතකොට රූපය හැදිලියද පන්තමයි වරණ යට පත් වෙන සමත් එකෙන ැහැදිලිම යට පත් වෙන එහම නමු අප ඒකට කෙලින්ම් අනුරූප භාවනා ඒකට දැන්කක්කරි හතුරු ආක්‍රමණයක් එවන ඒකට අදාළම අපපිතම සතුව ප්‍රහාරයක් කියෙන ඒකට අදාල ප්‍රතිප්‍රහායක් කල්ල කරන්නට අභියක් තියෙන්ඩෝ එහම දයහෙමැතුව වෙන වෙනවලින් ගෙහවට ඒක සමහල්ලට වදන්න පුළුවන්. එ ඒේවගෙඩ මෙතන එන්නේ රාගේනම් ඒකට කෙලිම අසුබේ දන්න ඩෝන වෙලායි එහෙමයි. එඒ ද එක ඇත්තරන දැන් කෙනෙක් එතු වසී ප්‍රා් කරගන ඉන්න වෙලාවකත් එම එයා කෙලිස්සටහුණා කියෙන භාහනාව ගොඩට පිහිලා න වෙනට හෙමයි භහනාව පිරිහිලා. දේවෙලාට අරකාය මුොල් මතුකරගන්නටකක්කමාර. හෙමයි එක සංවාදයට ලක්ී තුකාරණාවක්න් අර යුද්ධට නැති ටඩුව කොස්කොඩරන්නද කියලා කතාවගුත් තියරණ පහි තියවා නිසාමයි සාමාන්‍ය භාව එහෙමනොත් කසින භාවනාවගේ භාවනාවක් කෙලෙස් ඇති වෙන වෙලා වකද කුමක් කළ යුතුදතීර කාරණාවත් කල්පඒ ඒකින් ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුව අන්නොත් මට මතක හැටියට අනි වාරය මෙවැනි කලේසිය ම පැදිව දන් යම් යම් කලේෂය ධර්මය තියනෙන අපි දන්න අපේ සාම්ප්‍රදාායික අධ්‍යනය තුළ තියනවා තරහගයාාම මෛන්ත්‍රී කරන්න රාගයාාව ව හම සුභය වඩන්න ඒ වශයෙන් භාවන තියනවා. නමු භහාවනාව කිසිම් භාවන වශී ප්‍රාප්ත කරගත් හම ඒ කිසියම් ප්‍රතිඵලයකුත් තිබිය යතුයි කියන මාධරණ විස්වාසයයි. අප හාමුදුරු උන්වහන්සේගේ කරුණු පැහැදිිසිදළ අපි බෙහෙවින්ම සතුට වෙනවා කාලය ලාව බොහමඉක්මම ගතවෙච නිසා තවත් සංවාද කළ යුතු කරුණු කාරණ ඉතිරිවතිබුණත් අපට අකමැත්තිත් වැඩිස්ටන සමාප්ත කරන සිද් වෙනවා බෙහවින්ම ්්‍යාන මුූදනා සිද්ධ කරන අපි කල්ලයාාන මිත්‍රයණන් වහන්සේට තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අප කෙරෙහි නිර්ලෝබීව ප්‍රදාන කිරීමට දිරිපත්වීීම සම්බන්ධී අපහරන බහොම පින් අදමී සාකච්චාවට දායකත්වය දරකට කරන්නේ ගුණ ජය සතුට පාදරමය පින්රතුන් මූලික වෙලා විශේෂයෙන්ම දහස් සිතුන්නේ නොෝැම්බර් මාසි දහතුන් වැෙන දිනට කසියක් වන පන්දිනය යෙදෙනන පරලූ සපත් මෑන අන්ුවන මාල්නී ගුණසේකර මහත්මනයට ධර්මදාන में ශක්තිය पुनञාන मෝදनाාවක් වේවා තුम නිවන් සवाත්වවා පැතුමින් අපේ කुशිල් ගुුණසේ කර मत्मा රපුතරුවන් प්‍රාන පිරිස එකතු වෙලාप කම කරන්නේ ලක්्यसीसी හැම दिनाम धार्मिष්ට වමन අපේ රටට यहां पताक से තක්शाන්तिයක්वेේවා देශකञණන් වහන්සේලාට आशीरවාද වවා හැම දෙනාටම දෙමා උපියන්ට ගුණගර को ගුණ සේකර පවුලි දරු දැරියන් දහම් පඩුර. දහම් පඩු රක්ම වේවා කියන පැතුමෙන් දායකත්වය දරන්න එසේම වේවා කියී ලබි ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් සියලු ඥාතීද සුවපත්වෙවා එමෑණියන් ඇතුළු හැම දෙනාම භවගමන සුවපත් කරගෙන නිවනින් නිවී සැසෙප්තුවාහිල ප්‍රාර්ථනා කරනු සමය දෘෂ්ක දෙවියන් පින්දනවා දායකත්ව දරන්න පින්නතුන්ට ප්‍රේක්ෂක පෙන් අතො හමට බෞද්ධයා කාරි මන්ද ෙහමට දෙවිය ආශීර්වාද කරතුවා කියල ප්‍රාත්ථනා කරනවා. මේ උතුම් කුසල ශක්තිය ඔබාි හැමදිනාටම අමානිවන් සෝ පිණිසම හේතුවාසනාවේවා කියන පැතුමින් ධමානු පසනා ධර්ම සාකච්ඡාවෙන් සමුගන්නවා. තුනරුවන් සතු අන්ත ගුණ බල මහමින් පින්න ඔබ හැමතිනාටම සලු ආශීර්වාද ලබේවායි හිත සිතින් ප්‍රාක්්නා කරනවා.